මචං නරද? ආ මේ යාළු අරවින්ද මේ මං උඹට චිට්ටකයක් ලියලා තියලා ඇති. මේ ඒ ටික පොඩ්ඩක් කියවලා බලපන් හොඳේ. මේ මම පස්ස ගන්න මං බිසි 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 හොඳේ බිසි. ආ ඔව් ඒ ටික දැක්කා. මේ මචං මේ උඹට මේ තව දෙයක් අමතක කියලා ගිලන්නේ. ආ ඔව්නේ යාළු. මේ මං උඹේ සපත්තු දෙක දාගෙන ආවා. ඒක මට ලියලෙන්න අමතකුණා හොඳේ. ඒක දාගෙන ආවා උඹේ දෙක. ඒකත් ගෙනිච්චාද? හරි හරි ඒක නම් කමන්නේ නැහැ මචං මේ. ඔබට තව එක දෙයක් අමතක කියලා ඒකයි මම ගත්තේ. ඒ මොකක්ද යාළු ඒ? නෑ මේ මගේ සහතික ටික දාලා තියෙන ෆයිල් එක අරගෙන අර දොර ලොක් කරලා ඒක යතුරුත් අරගෙන ගියා නම් ඉවරයි. මොකද ඒ දෙක විතරයි දැන් කාමරේ ඉතුරු වෙලා තියෙන්නේ. ඊට පස්සේ මට නිදාහසේ ඇඳලා පැනලා නිදා ගන්න තිබ්බා. ඒ හෙලෝ යාළු අරු අරවින්ද යාළු. හෙලෝ මේ යාළු අරවින්ද. ඒ මේ ලැජ්ජ නැද්ද මම මේ පාකට ගැලවිච්ච සපත්තු කාමරය ඇස්සේ දාගෙන ඉන්නේ? ඈ ඒ බලපංකො මම මේ දැන් තවම මැද පුල් අනාතයි නේ යාළෝ. ආ සපත්තු ගැලවුණේ දැන්ද? එහෙනම් ඔය පාරා ඉන්නේ තියෙන මේ සපත්තු හදන තැනක ඕක මහගනි. ආ හොඳ වැඩේ. හරි 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 මම මේක කොහෙට හරි දීලා මහගන්නම්. මේක නෙමෙයි යාළු මේ මම ඇඳන් ආවේ උඹේ ෂර්ට් එක. ඒකේ මොකද්ද තියෙන අවුල? ඒකේ පිට නැද්ද? ඈ හෙලෝ excuse me miss මේ මඩ පොඩි තරදරයක් වෙලා මේ සපත්තෝ ගැලවිලා මේ අලෝ ගන්න අතේ සල්ලිත් නැහැ. මේ බැංක එකට යන්න විදියකුත් නැහැ. කාඩ්යෙන් ගන්න මේක ගැලවිලානේ. මිස්ටර් පුළුවන් නම් මට රුපියල් 200ක් දෙන්න ලොකු උදව්වක්. අනේ බොහොම ස්තුතියි හොඳේ. මේ මිස් තා වෙලා මේ හරිය ඉන්නවනම් කියන්න මම මේක ටක් ගාලා අලෝගෙන ආයි මිස්ටර් බැංක එකෙන් අරන් ගෙනල්ලා දෙන්නම්. කමක් නෑ රුපියල් 200නේ. ඒ උනාර 200ක් කියන්නේ ලොකු ගාණක් නේ අද කාලේ. 205ක් රුපියල් 1000ක් නේ. ඔයා බැංකෙ ගිහින් එනකම් මට මෙතන ඉන්න බෑ. ආ එනම් මේ මිස්ගේ account number එක මට දෙන්නකෝ මම account එකට දාන්නම්. ඒකට කමක් නෑ. මිනිසුන් එන කරදර වෙන්නේ. අපි උදව් කරන්නද? අනේ මිස් thank you හොඳේ.